ඔන්නයාලවනේ කොරියන් කතා පිස්සුවෙන් වගේ බලන ඔයාලට දකුණු කොරියානු නිළියක් හා නිරූපිකාවක් වන යුන්චි හියුන් ගැන ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් අරන් තමයි අද අපි ආවේ. යුන්චි හියුන් කියනවටත් වඩා අපේ චොංග් සොංගි කිව්වොත් ඔයාලා හොඳටම දන්නවා. මේ දවස්වල නම් එයාව අපිට සසර කින්නරාවි කතාමාලාවෙන් දකින්න ඉන්නවා. අනන්තෙන්නා තරු කුමරා සසර කින්නරාවි වගේ ලස්සන ටීවී සීරියල් ගොඩකින් ඇය අප හමුවට එනවා. 1981 ඔක්තෝබර් 30 වෙනිදා තමයි ඇය උපත ලබා තිබෙන්නේ. මේ වෙනකොට ඇයට වයස අවුරුදු 38යි. මුලින්ම නිරූපිකාවක් විදියට තමයි ඇය තම වෘත්තීය ජීවිතේ පටන් අරන් තියෙන්නේ. ඒ අවුරුදු 16දී කොහොම වුණත් පොන්චි කාලේ ඉඳන් මගේ හීන වෙලා නම් තියෙන්නේ ගුවන් සහායිකාවක් විදියට වැඩ කරන එක. ඒ වුණත් ඇගේ මවගේ උනන්දුව වගේම ආසාව මත ඇය රංගන ජීවිතයට අවතීර්ණ වෙනවා. ජුන්ජි හියුන්ගේ විවාහය ආදරය වගේම ෆැමිලි ලයිෆ් එක ගැන කතා කරන්න නැතුවම බෑනේ. අපි දන්නවා ඔයාලා ගැන දැනගන්න ලොකු ආසාවකින් වගේම ලොකු කුතුහලයකින් නැති. ඔන්න මං දැන් කියන්න යන්නේ ඒ දේවල් ගැන. මේ වෙද්දි ඇය විවාහකයි. ඒ වගේම ඇයට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. චෝයි ජුන් හියුන් තමයි ඇගේ ආදරණීය සැමියා. ඔහු නම් රඟපෑමට සම්බන්ධ නැහැ. බැංකු කළමනාකරුවෙකු ලෙස තමයි ඔහු කටයුතු කරන්නේ. ෆැෂන් ඩිසයිනින් ෆීල්ඩ් එකේ ඉතාමත් ප්‍රසිද්ධ පවුල් පසුබිමක් ඔහුගේ පරම්පරාවට තියෙනවා. ජුන්ජි හියුන් චෝයි ජුන්ගේ හමුවීමත් හරිම සුන්දරයි. පුංචි කාලේ ඉඳන්ම මේ දෙන්න යාළුවලු. මේ විදිහට පුංචි කාලේ ඉඳන් හොඳට දැන හඳුනගෙන ඉන්න මේ දෙන්න පසු කාලේ ලොකු වුණාට පස්සේ හම්බ වෙලා ඊට පස්සේ තමයි එයාලගේ ආදර කතාව ලස්සන ලව් ස්ටෝරි එක පටන් අරන් තියෙන්නේ. විවාහ වෙන්න කලින් අවුරුදු දෙකක් යාලා පෙම්වතුන් විදිහට ඇසුරු කරලා තියෙනවා. 2012 අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා තමයි මේ දෙනා සෝල් වල තියෙන ශිලා හෝටලේදී තමන්ගේ ජීවිතයේ අමතක නොවන සුන්දරම මතකය වන තමන්ගේ විවාහ උත්සවය තියන්නේ. කොහොම වුණත් ජුන්ජි හියුන් ඇගේ විවාහ මංගල්‍යයේ ඡායාරූපන වැඩි ප්‍රසිද්ධ කරලා නැහැ. ජුන්ජි හියුන් තමන්ගේ විවාහ උළෙල ආරම්භයට කලින් මාධ්‍ය හමුවක් පවත්වලා තියෙනවා. එහිදී ඇය ඇඳගෙන හිටපු විවාහ ඇඳුමත් එක්ක ගත්ත ඡායාරූප තමයි ගොඩක් වෙලාවට අන්තර්ජාලයේ තියෙන්නේ. මැණිකා සුදු රිදී භාවිතයෙන් කරගත්ත ඉතාමත් වටින ඒ වගේම ආකර්ෂණීය ඇඳුමක් තමයි ඇය එහිදී ඇඳගෙන සිටින්නේ. පසුව ඇය තනි සුදු පාට ලේස් වලින් නිර්මාණය කළ ඉතාම චාම් ලස්සන විවාහ ඇඳුමකට මාරු වෙලා තියෙනවා. ජුන්ජි හියුන් චෝයි ජුන් හියුන්ගේ ආදර කතාව ගැන කතා කරන්නම ඕනේ. ඒ ඇයි කිව්වොත් චෝයි ජුන් ඇයට ප්‍රපෝස් කරපු විදිහ ඇත්තටම තවත් කෙනෙක්ට ඊරිසියාවක් හිතට ඇතිවන තරම් හරිම ආදරණීයයි. ඒ සොන්දර සීක්‍රට් එකත් මං ඔයාලට කියන්නයි මේ යන්නේ. මං කිව්වනේ මේ දෙන පොඩි කාලේ ඉඳන් හොඳ යාළුවෝ කියලා. පුංචි කාලේ ඉඳන් ඇති වෙච්ච බැඳීම ආදරයක් වෙලා විවාහයකට පෙරලිලා තියෙන මෙන්න මෙහෙමයි. ඔන්න දවසක් එකපාර චෝයි ජුන් හියුන් අපේ සොංගිට කෝල් එකක් දෙනවලු ඉක්මනට පාස්පෝර්ට් එකත් අරන් එයාපෝර්ට් එකට එන්න කියලා. ජුන්ජි හියුන් ඔන්න පාස්පෝර්ට් එකත් අරන් එයාපෝර්ට් එකට යනවා. ගියාම තමයි එයා දැනගන්නේ මේ දැන් එයාලා ජපානයට යන්නයි හදන්නේ කියලා. කොහොම හරි ජපානයට ගිහිල්ලා ආපහු කොරියාව බලා එනකොට තමයි චෝයි ජුන් හියුන් තමන්ගේ ආදරය අපේ සොංගිට එහෙමත් නැත්තම් ජුන්ජි හියුන්ට ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ විදිහට ප්‍රපෝස් කරලා වැඩි දවසක් යන කලින් එයාලා ඉක්මනට විවාහ වෙලා තියෙනවා. විවාහයෙන් පසු ජුන්ජි හියුන්ගේ කාර්ය බහුල රංගන ජීවිතය ඒ වගේම තමයි චෝයි ජුන් හියුන්ගේ කාර්ය බහුල රැකියා ජීවිතයත් එක්ක එයාලට තමන්ගේ පවුල් ජීවිතය වෙනුවෙන් කාලය වෙන් කරද්දී නම් පුංචි පුංචි ගැටලු මතුවුණාලු. ඒත් කොහොම හරි ඒ දෙන්න හැමදේම දරාගෙන කතා කරගෙන පවුල් ජීවිතය වෙනුවෙන් කොහොම හරි කාලය වෙන් කරගෙන තියෙනවා. ඔවුන් විවාහ වෙලා අවුරුදු 4කට පස්සේ තමයි ජුන්ජි හියුන් පළමු වරට මව් පදවිය ලබන්නේ.
ඇයට පළමු වරට පිරිමි දරුවෙකු තමයි ලැබිලා තියන්නේ. 2016 පෙබරවාරි 10 වෙනිදා තමයි ඇය පළමු වරට මව් පදවිය ලබන්නේ. මේ විදිහට ගැප් අරගෙන සිටි කාලයේදීම ඇය කොරියන් මූවී එකත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ වෙනකොට ඇයට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නම පිරිමි දරුවන්. 2018 ජනවාරි 26 වෙනිදා තමයි ඇය දෙවැනි වරට මව් පදවිය ලබන්නේ. හැබැයි තවමත් ඇය ඇයගේ මේ පුංචි පුතාලා දෙන්නගේ නම් නම් ප්‍රසිද්ධ කරලා නැහැ. ඉතින් යාළුවනේ අපේ සසර කිනරාවි ගැන අපි මේ හොයාගත්ත තොරතුරු ඔයාලත් දැනගෙන හිටියද? මේ දේවල් තවත් අයට දැනගන්න අපේ චැනල් එකට ලයික් කරලා ෂෙයා කරන්න. එවැගේම තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.